This is the new Nokia 7 Plus. දේශපාලන දාම්පත්‍ය එක ඉත්තෙක් ඇදලා බලන්න ඕන අනිත් ඉත්තොන්ට මොකද වෙන්නේ කියලා. සමහරු කියනවා මේ ඉත්ත අදින්න එපා. අගමැති ඉත්තට ඔහොමම ඉන්න දෙමු. ඒ ඉත්ත එහෙම දාම්පත්‍යේ ඉන්න තාක්කල් අනිත් ඉත්තු අදින්න බෑ. අපි සහතික කරලා කියනවා හතරවෙනිදා ඉර බහින්නේ. පස්වෙනිදාට ඉර පායන්නේ. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඒ ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ පරාජයට පත් කිරීමෙන් විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණයට පත් කිරීමෙන්. අද විශ්වවිද්‍යාල වහලා දරුවෝ ගෙවල්වල ආර්ථිකයේ දවසින් දවස කඩාගෙන වැටෙනවා. පාතාල කල්ලි දිනපතා මේ රටේ කාගේ හරි ජීවිතයක් දෙක බිල්ලට ගන්නවා. මොකටද මෙහෙම ආණ්ඩුවක්? දවසින් දවස පේන්නේ මේ ආණ්ඩුවේ අසමත්කම, බෙලහීනකම, අමනකම සහ තකතිරුකම. තොරන් දාන එක නවත්තන්න ආවා පොසොන් දවසටයි වෙසක් දවසටයි. ආණ්ඩුවට වැඩ නැහැ. ඒවා තමයි ආණ්ඩුවට තියෙන වැඩ. මේ වගේ අජූත ආණ්ඩුවක් තියාගෙන රටකට ඉස්සරහට යන්න බෑ. අග්‍රාමාත්‍යවරයා ඇතුළු රෝයල් කොලීජියේ කල්ලියක් මේ රට අද පාපන්දුවක් බවට පත් කරගෙන හිතන හිතන පැත්තට පයින් ගහගෙන යන ගමන නවත්තන්න ඕන. අපි කියන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වෝ කරපු පව් වලට එන විපාකය විඳින්න සූදානම් වෙයි. බැහැලා යන්න. ඔබතුමාට නැවත මේ රටේ පාලනයේ සුක්කානම හසුරුවන්න කවර අවස්ථාවක්වත් ලැබෙන්නේ නැහැ. මහා බැංකු බැඳුම් කර හොරකමේ දඬුවම් දීමේ ක්‍රියාවලියේ පළවෙනි දඬුවම තමයි හතරවෙනිදා ලැබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු දෙදෙනෙක් මේ යෝජනාවට විරුද්ධව කටයුතු කරාවි කියලා අපිට පොඩි පුංචි සැකයක් තියෙනවා. එතකොට 107 109ක් වෙනවා යෝජනාවට විරුද්ධ ගාන. යෝජනාවට පක්ෂ ගන්න 96 සිට 94 දක්වා අඩු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් මේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බවට ප්‍රකාශ කර තියෙනවා. එහෙනම් 94යි 6යි 100යි අර පැත්ත 109යි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 27 දෙනෙක් මේ යෝජනාවට පක්ෂව කටයුතු කරන බවට ප්‍රකාශ කරලා තියෙනවා. මේ 27 ගල් පිළිමසේ නොසලී සිටින 15 දෙනෙක් නම් වශයෙන් අපිට ලියලා බලන්න පුළුවන්. ඒතර මේ 15 අපිට එකතු කරාම අපේ ගාන 100 සිට 115 දක්වා වැඩි වෙනවා. විරුද්ධ පැත්ත 109 සිට 94 දක්වා අඩු වෙනවා. දෙමළ ජාතික සන්ධානය කියන්නේ පක්ෂ හතරක සන්ධානයක්. පක්ෂ දෙක මේට ඡන්දේ දීමෙන් වැළකී සිටින්න තීරණය කර තිබෙනවා. ඉතිරි පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් 11 දෙනාම මේ යෝජනාවට පක්ෂව ඡන්දේ දුන්නොත් ඔවුන් වැඩි වෙන්නේ 105 දක්වා පමණයි. ඒ කියන්නේ නරකම අවස්ථාවේදී පවා වැඩි ඡන්ද 7කින් විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරනවා. කවුරු හරි අපෙන් අහන්න පුළුවන් මේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ ශක්තිමත් කරන යෝජනාවක් නම් ඇයි දෙයියනේ ඒකාබද්ධ විපක්ෂ කට්ටිය මේක කරේ තියන් දඟලන්නේ කියලා. අපිට අවශ්‍ය වුණත් රටට වාසි නම් ජනතාව වෙනුවෙන් මෞබිමේ නාමයෙන් ඒ දේ කරන්න අපි සූදානම්. ඉතින් තැල්ල බඳින්න නම් බෙල්ල ඉතුරු වෙන්න ඕනි වගේ පාලනය කරන්න බාර ගන්න නම් අපිට රටක් ඉතුරු වෙන්න ඕනි. හතරවෙනිදා ඡන්දය පළ කරන අවස්ථාවේදී එතුමන් මේ විශ්වාස භංගයට පක්ෂව අනිවාර්යෙන් ඡන්දය ප්‍රකාශයට පත් කරනවා. ඔය සමහරු ගන්න සිංගිති ආතල් ගැන අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ.